සුබ දවසා මමා විශේකා ප්‍රනාාන්තුූ අද තමයි දෙදස් විස්සා වරුද්ධය අපි ඔබ හමෝට පැමිණෙන අවසාන දවස ඉතිං දෙදස් විසේක නවර්ෂයට පාතාබන්න කලින් එසේ ලොක්ිය සබස්කරයිබ් කලා අපේ ගෞරවනියය සාමාජිකෙක් වෙෙන්න්න කෙලා අපි ඔබට ගෞරවවෙෙන් රාධනා කරනවා මේ දවස්වල රටේ ප්‍රධාන ධාරාව ජනප්‍රිය මාධ්‍ය කතා නොකලාත්. ැමනීමට නියමිත ූල්්‍යයාාරපු දෙයක් පිළිබඳව අභ්‍යන්ත්‍රර දේශපාලන ලෝකේනම් නිතර නිතර කතාබහට ලක්වෙනවා. දේශපාලන විචාරකයව ආර්ථික විශේෂඥයවරු බහුතරයක් තමන්ගේ අදහස් මේ පිළිබඳව පළ කරලා තිබුණා. පටලී චම්පික රණවක මේ රාජ්‍ය බැංකු පද්ධතියේ කඩා වැටීමක් පිරිබඳව කරුණු හෙළිදරව් කිරීමක් කලා. දස් විසේකට යන්න කලින් මේ පිළබඳව දැනවත් නොත් හොඳයි කියලාිට හිතුුණ. මේේම ීඩියෝ. අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මෙරටේ මූල්ල ශේෂත්‍රේට බලපාල යන බරපතල අරබුදධයක් ගැන්. විශේෂයෙන්ම රාජ්‍ය බැංකු බිඳවැටමින් පවතින තත්ත්වයක් පිළිබඳ. ජාතියේ මහා පහන්ටැම්ඹ ගරා වැටමින් තිබෙන තත්ත්වයක් පිළිබඳ. දූෂිත දේශපාලන අතකොළු විසින්. රාජ්‍ය බැංකු පත්ලටම සුරාකමින් එම බැංකු සම්පූර්ණයම මුල්ල මේ වශයෙන් බිඳ වැටීමක් කර. එමගින් මුළු රාජ්‍ය මූලේමත් මුළු රටමත් ආර්ථක බංකොලත් භාවයක් කර ගෙනයමින් තිබෙන බව කනගාටුවෙන් උනත් ප්‍රකාශ කරන්න ඕන්. අපි දන්නව අපි දීවත්වෙන්නේ තනි වෙච්ච ලකනව. ඒ ලෝකයේ අනිකුත් රටවල් අන්තර්ජාතික වෙළදාමේදී අපිව ශ්‍රේණි ගත කරනවා. දැම් මේ ආණ්ඩුවේ සමත්කම හැකියාව කොච්චරද කියනවා නං අපි අද නය ශ්‍රීණි ගතකිරම් ප්‍රධාන ආයතන තුනම්. එක අනි සැන්පි ආයතන මුඩිය ආයතන, පිච්චාආයතනය කියෙන ආයතන තුනෙම් අපිව. C කියන කාණ්ඩට විදේශ අරමුදල් සම්පාධනය පිළිබඳ කාරණාවේදී පහළ හෙළල තියෙනු. මේක අද රාජ්‍ය බැංකෝල්ටත් බලපාල තියෙනු. රක්ෂන් සංස්ථාවටත් බලපාල තියෙනු. මේ නිසාදඒ රාජ්‍ය බැංකුත් එක් ගණන දෙෙනු කිරීම විශේෂයෙන්ම නයිවර ලිපි එනම් ලෙටෝෆ ටෙඩි් කේ ල අපි හඳුන්න එල්LC විුත්ත කරන්නට ගිහාම පශ්න මතුව එමින් තිබෙනවා දේශී ව්‍යාපාරිකයන්ට මේ බැංකූ ඉටන්. අපි අරගත්තවොත් ප්‍රධාන බැංකු. විශේෂයෙන්ම ලංකා බැංකෝ මහජන බැංකුව ජාත ඉතරිකිරීම බැංකුවෝ කවදත් රාජපක්ෂවරු යටතේ දරුණු සුරාකෑමකට ලක්වුණ. අපිදන්නවා දෙදා සටේදී මහජන බැංකුව බේරාගත්තේ බෝම අමාරුවයෙන් ආසියන් සංවධන බැංකුවත් මැඩිහත්වෙලා ඒ දේශපාලක සුරා කෑම නිසා මේක ආකාර කීපේකං සිද්ධ වෙනවා පළමුෙන්ම ආණ්ඩුව දවන්ත බැංකු අයිරාවන් ලබාගන්නවා ඉදිනිදා කටයු සඳහා මේ බැංකෝලින්. දැන්ටමත් ංකාබැක්කුවෙන් ලබගන යන බැංකුයිරව අපගේ මහා බණ්ඩාගාරය රුපියල් බිලියන තුන්සිය ඉක්මෝල තියෙන බවයිවාර්තාවෙන්. මේක අ ආර්ථිකේ කෑවයි කියන යහපාලන යුගේදී රුපියල් බිලියන හත්තෑාවේ සීමාවේ තමයි තිබුණනි දෙදස් දහන මේ ඔක්ටෝම්බ මාසේ මෙ යාන්්දුවට මේ ජනාජිපතිවරයට රට බාර දෙෙන අවස්ථාවටී. ඒවගේ මතමයි මහජෙන බැංකේ අයිර. මේ ආකාරයට එක පැත්තකින් මේ රාජ්‍ය බැංකුවල ලක්ෂ සංඛ්‍යයාත අපේ ජනතාව තැන්පත්කරුවන්ගේ මුදල් සූරාකමින් තන්වන්ගේ ඉදිනදා වියදම් පියවා ගැීම තත්වයට රජ්‍යමුල්ලේ පිරිහෝපු කට්ිය බිඳවටපු කට්ටිය අදාවිච්චි කරමින් ඉන්න. ඊලාන්ඩ මේ හම බැංකුවකම තිබෙන විදේශ බැංකුසාකාවල්ල ඩොල සංචිත ඉතාමත්ම බරපල විදිර තම හිතවතුන්ට බෙදාහදාදීමේ හිතවතුන්ට සූරාකෑම ඉඩකඩක් ලබාදීලතිී. ශේෙන් මද ඇතම මුදම්මනවා මේ තෙල් සංස්ථාව ලාබලබලයි කියලා මුළු ලකම තුෝතු දෙකට තෙල් වැටලතියෙද කරෝන අර්බුදහමේ තෙල් භාවිතය තාම අුට පත්තලා තියදදි රපියල්ලොලින්න්න ලාබලබල යවා තමයි ඇබඒ කිම පාලකය හ පන්කමක් නිසානයි මේ තෙල් සංස්ථාව විසින් ජනතාවමට ගලතියන සහගහන බදු විසින් මේ ඊනියා ලාබෝපය ඔබව අපි කීපවතාව පෙන්ල දීලා තියනවා.ඒ කෙසේ වෙතත් අද තෙල් සංස්ථාවට න් අය ගැනීමේදී විශේෂ විදේශවලින් තෙල්ගැනීමේදී ගත්ත නය රුප් ඩොල බිලියන එකයිදසම හයත් පමණ ලංකා බැංකුවේ පියවෙන් ඇතුූ තිබෙන බවත් ප්‍රකාශ කරන්න එක ලංකා බැංකුවේ ක්ේෂපත්ත්‍රයට අද බරපදල ප්‍රශ්න ඇති කල්ලා තියෙනවා. ඒවගේම ඇතැම් හිතවත් ව්‍යාපාරිකයන්ට ණයගන දෙනු ලබාදීම විසින්. ඉතාම බරපතල්ල පිරිහීමේ තත්ත්වකට ආණ්ඩුව පත් කල තින මේ බැංකු. විශේෂය අපි දැක් පහුකේ දවස්වොල වාර්තා වනා එක්තරා සමාගමකට සිගරක් මිදී ැනීම වෙනුවෙන් රුපියල් බිලියන දෙකයිදසම එකක් මිලියන දෙදා සෙකසීකට ආසන්න මුදලක් ලබාදීමට දරපු පුත්සාහේ. ඇත්තරම අපි දැක්කා ඒ අවස්ථාවවිදි ලංකා බැංකූේ ඉදිරිපත් කල තියෙන මෙමෝ පත. අදක්ෂක මණ්ඩලයට යදිරිපත් කල තියෙන ඒ මෙමෝපත. ඒ මොකක්ද කියලති. ඒ කියලා තියෙන්නේ ඒතකයි සමාගම නම් ස් ුේක ස මාගම ඉතා හොඳින් ව්‍යාපාර කටයුතු කරන. ඔවුන්ට වර්ශයකට රුපියල් බිලියන දහදහක එකකළුස්ථාක ආදායමත්තිය නො වැදගත්මකාරණයකනෙවෙේ. ඉතාම පැහැදිලි වාර්තාවක්තිය නො නොදරේම සිගරටමිල ඉහලයන නිසා මේ ආයතනයට රුපියල් බිලියන දෙදාශසෙකසීයකට අධික නයමුදලක් ලබාදීම. සාධාරණය එක ගෙවීමේ හැකියාව අදාලායතනයට තිබෙනයිගේ. කොහොමද ලංකබැංකුවේ සබහපති ඇතුළු පිරිස දැනගත්තේ. මේ සමාගම දැනගත්තේ සිගට්මිල හළල යන බව මේ මෙමෝ පත ඉදිරිපත් කල යෙන්නේ සැපතම්බ මා සිගැත්මිල වැඩි කලයි කිය මේගොල්ු බලාපොරොත් වේ නොම්බා යයි ඇත්තටම නොහම්ා ඇයවැෑ පිළිබඳවත් ඇතැම් මාධ්‍ය වාර්තා කලා යවැෑ කතාව කියන්න හිටිය. මුදල් අමාත්‍ය ගරු හින්දරාජක්ෂ මහත්ම යනවේ මුදල් රජ්‍යමාත්‍යය අජත් නිවාට කබ්්‍රාල් කියල. නමුත් අවසා ොතේදී ජනාධපති ලකම්වරයා ගිහිල්ලා අග ඇැතිතුාව පොළොඹබවාගත්තයයි අලත් කතාවක් කරන්න කියලා. කොහම හරි අවසා නේදමිය අයවැය කතාවේ සිගරැට් මිල වැඩිවීමක් වුණේ නෑ. දැන් මේ ගෙවන ලද මුල මුළුමින්ම ගේවීම ප්‍රීක්ෂ පරා ලංකා බැක්ව නිරධර යනුව රුපියල් බිලිනය. මිලියන දාහකට අධික ප්‍රමාණයක්. ලක්ෂ දහදාහකට අධික ප්‍රමාණයක නයවර ගතියක් ඔවුන්ට ලබා දුන්නා මේ පුද්දලික සමාගට මේ පුද්දලික සමාගම ඉතාම පැහැදිලිව මේ රාජපක්ෂ පාලනයට රටපුරාම. දේශපාලනටයුතු කරන්න ආගමක කටයුතුරන්න පුදුමාආකාර විදිට අනුග්‍රහදක්කවූ පිරිසක් පවුලක් බවත් අ අපි මතක තබා ගත යුතු මේ ඒ අයට කරන අපහසයක් කවමානයක් නෙවෙයි මෙහම තමයි ඒ අයට වන්දිගේ වන්නේ බෝධි පූජාවලට ඒවගේම වෙනත් ආකාරය ආගමික පූජාවලට ඒව මේ පින් තාකාකරපු අනෙවෙයි අනාගතයේදි සිගැට්වලින් හඹපුරගැනීම සඳහා කරන ආකාරයට වන්දිගවීමක් තමයි මේ සිද්ධ කරලති. කෝමාරි. ඒ ක්‍රියාදාමයත් එක් අදා පිට මොකක්ද පේන්නේ ලංකා බැංකුවේ ඉහල ස්තරවල හිටපු පිරිස් ගණනාවක් මේ ලංකා බැංකුව ඇතුළු මේ ආයතන විනාශකිරීමට කටයුතු කරන මේ පිරිස් වලට එරෙහිවටයුතුර රාජ්‍ය නිධාහරී ලංකා බැංකුවේ මමාජන බැංකවේ අද භානක පලිගැනීමට ලක් වෙලා තියෙන. ඒ අය වගේ උසස්වීමම් නවත්තල තියෙන. හිතවතුන් මහා කළමනනාරුව හැටියට පත් කරලා තියෙනවා ඒ සඳහා අනික් කලමනකරන්ට දැමන්ත විශ්‍රාම වැට පෙත් පුදලෙකට මිලියන තිස් පහකතාි විශ්‍රාම පාරිතෝෂියක් කියවල තමයි මගේ හිතවතා පත්කරග. න කාගේ බූදල්ද මේ ලෙස කටයුතු කරන්න මේ ජනතාවගේ තැන්පත්කරන් සම කටයතු කරන්න කාගේ බූදල්ද මේවා. අනික් පැත්ත මතක තබාගත යුතු. එදා සෙලාන් බැංකු ඇද වැටෙන්න ගිය වෙලාවේ ඉතාම අවිදිමත්වදියට සෙලාන් බැංව පරිහරණය කරා ඒ අවස්ථාවේදී සෙලිින්කෝ සමහ්‍යාරය අධිපතිවරේ ඒයානුවේක කඩා වැටෙන්න කියිය දෙදදා සටේදී අවස්ථාවක ගලවා ගත්තේ ලංකාබැංකු. හැසි ල් ග . ති . ර රජේටනායගන්න. රජයේ ආයතනවලට ග ර ලිපිනිිකුත් කන ඒ ගේ නොය කාරයේ විදේශ දේශීයේ ගරන්ටි ලබාදනො මේ රහාද චාතියේ මහහා පහන්්ටැබ ගරා වැටෙන්නට යනො. විශේෂ පසු කිය ೀීනයක් නෙදලන් යක්ත්. ඉතාමත්ම ඒ ආයතන දෙකම ලක පබැංකු විසි නිකුත් කරනල නයවරලිපි නිකත්කිීම ෞද්ලි ඇතනයකට ප්‍රතික්ෂක කල තියවා කියෙලාත් මධ්‍යවාර්තා කරලති ති ඒමනම් මේ බැංකුව කඩා වැටනො. ඒ හහා රජ්‍ය මුූල්ලේ කඩා වැටීම අනිවාර්ය වෙන. ඒ අනුව ඒයට වගකිවිතු වන්නේ ඉතාමත්ම නිර්ධය විදිහට, ඉතාමත්ම දෂ්ට විදිහට මේ ආයතන පාලනිකන්න පිරි එසාපිල්ලා හිටනොමස්ත බැංකු සේවකින්ගේ රජ බැංකු ගලවාගෙනීම අපිට ඉතාමත් අවශ්‍යයි. ද මේ හර ඇැම උත්හන රාජ්‍ය ැංකෝලට තිි් ්‍යා තමන් හිවත් පුදලි බැංකෝලට ලබදන්න ඒ වගේ යර ලිකුත් කිර ද තමග හිවත් දලික ැංකෝට බදල මගුත් අයිතු වලදාාම් කිරීම ලාපොත්තු වනවා ඉතින් දෂිත විෂම චක්‍රය රාජ්‍ය මුල්ලේ වස්කරග යුතු. අපි ොම පැදලිගේ අර්බදේ වගගේ යුත්තේ කවරුවත්නවේ කරෝනත් නෙවෙයි ඒවගේම පෞගගේ ආණ්ඩුවත්නෙවෙේ. දෙදස් දහනේ දෙසැම්බ පලවෙදා දනකේරේන්ට් දීපු අසී මාන්තිික. බදු සහේ න් තමයි රාජ්‍ය මුල්ලේ බිඳවැටුනේ අදඒ රාජ මූලේ බිඳවැටවීමේ පාපය දෙවන්න වෙලා තියෙන්නේ එක පැත්තකින් රාජ්‍ය බැංකු පදධතියට. ඒ නිසා ජාතියේ මහා පහන්ටැම්බ පඩට ගරාවැටෙන්න්න ඉඩ නොදී රැක ගැනීමට පෙරටෙන්නේ කියලා සියලුම තැපත් කරුවන්ගේ. වගේම සියලුම සේවකගේ අපි කාරුණික ඉල්ලීමක් කන්න. වගේම පලිගැනීමටලක් වෙලාලන්න බැංකුව බේරගැනීම ිහිල්ලා තන්ගේ පදවිතානාන්තර පූජකරු සියල් දෙනාටම අපි ප්‍රකාශ කරණ්ඩෝනේ එ අය සම්බන්ධයෙන් අප ඉදිරිරයේ පෙනීෙන් නවිත රක්නෙවෙයි එට කටයුතු කරපු අය සම්බන්ධෙනුත් නිතයානකූලුව කටයුතු කරන්න අපිට අනාගතයේ අනි වාරයෙන්ම හැකියාව ලබාගන්නවා මේ කරන ලද වංචාවලට එරෙහිව.